හරි I1 දරු හැමෝටම අපි ඔයාලගේ හතරවෙනි පාඩම පන්තියේ දරුවන්ට වගේම මම කිව්වා ඔයාලගේ යාළුවෝ ලංකාවේ ඉන්න ඕනම දරුවෙක්ට Zoom එක හරහා වගේම YouTube එක හරහාත් අපි මේ පාඩම කොටස කියලා දෙනවා කියලා පාඩක අදාළ මම ස්ක්‍රීන් එක දාලා තියෙන නිබන්ධනය සහ අනිත් නිබන්ධනය මේ ටියුට් දෙකම PDF විදියට දරුවන් හරහා දුන්නා ත්‍රයාලටත් YouTube එක හරහා බලනකොට මේ නිබන්ධනේ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හැබැයි නිබන්ධනේ නැතුව කවර දරුවෙක් YouTube එක හරහා සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒ දරුවන්ට ගැටලුවක් නැහැ. වැඩි කරගෙන යන්න පුළුවන්. මොකද ස්ක්‍රීන් එකේ PDF එක දාලා තියෙන නිසා ඒ හරහා වැඩ කරගෙන යන්න හැකියාවක් තියෙනවා. හරි අපි වැඩි වැඩවලට යන්නේ නැතුව වැඩි කතාවලට යන්නේ නැතුව ඉක්මනින් වැඩේට යන්න හදන්නේ. මොකද අපි පාඩමේ මූල කොටස අද සාකච්ඡා කරලා තියෙනවා. පොඩ්ඩක් මුල් කොටස අපි කතා කරනවා ඔයාලගේ ඉල්ලීමක් තියෙනවා ඔයාලා සම්බන්ධ වුණාට පස්සේ ඔයාලගේ අනිවාර්යෙන් මයික් මියුට් කරගෙන තියාගන්න මයික් ඔන් කරන් ඉඳලා ඒක කතා කරන්න නිසා ඉතින් මුළු YouTube එකේ ඉන්න අයයි ඔක්කොම ටික ආගෙන ඉන්න ඕගොල්ලෝ කියන වාරි ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලගේ මයික් ඔෆ් කරලා දාන්න සමහරක් මට කියලා සමහර මයික් ඔන් කරන් ඉතින් මයික් ඔෆ් කරන්න ඔෆ් කරලා වැඩේට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න හරි එහෙනම් අපි වැඩේ පටන් ගන්නවා 10ට පටන් ගන්න බැරි විනාඩි 10ක් මම දුන්නා ළමයින්ට ජොයින් වෙන්න. වැඩි පටන් ගන්න මොකද වාගේ පාඩමේ නම දීලා තියෙනවා තරංග හා ඒවායි යෙදී. දැන් මේ කවුද මේ තරංග කියලා කියන්නේ? කවුරු හරි ළඟ ගෙදරක මිනිස්සෙක් තරංග කියලා කියන්නේ. කවුද මේ තරංග කියලා කියන්නේ? හරි. තරංග කියලා කියන්නේ කවුද? හරි දැන් මෙතන මේ තරංග කියලා අපි දාලා තියෙන්නේ කවුරු හරි මිනිස්සෙක් ගැන දාපු විස්තරයක් නෙමෙයි හරි. ඔර මිනිස්සෙක් ගැන දාපු විස්තරයක් නෙමෙයි. තරංග කියලා කියන්නේ අල්ලපු ගෙදර අංකල්වත්, ගෙදර අයියාවත් එහෙම ඒගොල්ලෝ කවුරුත් නෙමෙයි. මෙතන අපි තරංගයක් කියලා කතා කරන්නේ ඔයාලා දැකලා ඇති වතුර එකක්. ඔයාලා හැමෝම බීච් එකක් ගාවට ගිහිල්ලා තියෙන අනිවාර්යෙන්. බීච් එකක් ගාවට ගිහිල්ලා තියෙනවා නම් බීච් එකක් දැකලා තියෙනවා නම් මුහුදක් දැකලා තියෙනවා නම් මුහුද ගාවට ගියොත් ඔයා මුහුදේ රැලි නගනවා දැකලා ඇති. මුදේ රැලියනෝ අපි ඔබට කියන ජල තරංග ගැන කතා කරනවා. ජල තරංග නැත්නම් ආඩ පුළුවන් නම් වතුර බේසමක් අරගෙන වතුර බේසමන ගලක් දාන්න. ඒ වතුර බේසමන ගලක් දැම්මහම ඒකෙත් එනවන රැලි වගේක්. එතන ඒකත් ජල තරංගයක්. ඒත් ඔන්න ඔය වගේ තරංග හැදෙන්නේ කොහොමද? එයාලගේ විස්තර මොනවද කියන එක තමයි මේ පාඩමේ අපි කතා කරන්නේ. සරලව. ඔයාලට වැඩිපුර හොඳටම පේන එක තමයි මම කියුවේ. තේම ගැන මේ පාඩමේ සම්පූර්ණ විස්තරයක් අද කතා කරනවා. මුලින්ම ඔන්න ස්ක්‍රීන් එකේ දාලා තිනවා මුලින්ම කොටසේ ජලාශයකට ගලක් දැමුව විට ජලාශයේ රැලි දිහට ගන්නා බව ඔබ දැක ඇත. මෙවැනි ආකාරයේ චලිත මෙම ඒකකයේ යටතේදී අධ්‍යයනය කෙරේ. ඒතර මෙන්න මේ වගේ චලන ගැන අපි මේ පාඩම යටතේ කතා කරනවා. ඒක මුලින්ම ඔන්න දීලා තියෙනවා යාන්ත්‍රික තරංග. අපි අද පාඩමේ මුල් කොටස අද යාන්ත්‍රික තරංග කොහොමද කතා කරලා ඉවර කරනවා. යාන්ත්‍රික තරංග. ඒක පළවෙනි ප්‍රශ්නේ දෙනවා තරංග චලිතයේ ආදර්ශක යොදාගන්නේ කුමක්ද කියලා නිකන් අමුතු හැඩයක් තියෙන view එකක් දාලා තියෙනවා. තරංගයක් මොන වගේද කියලා අපි අඳුන ගන්න පාවිච්චි කරන උපකරණය වෙදිලා තියෙනවා. මේක හදලා තියෙන්නේ වානේ සමහර ප්ලාස්ටික් වලින් වෙන අදලා තිබ්බොත් මම දැකලා තියෙනවා. හැබැයි බහුතරයක් කියලා මේක හදලා තියෙන්නේ වානේ වලින්. මම ස්ක්‍රීන් එකේ හැමෝටම පේන ඇති මංගාවත් මේ උපකරණය දිනනවා. මෙයාට ලස්සන නමක් දෙනවා මම නම ඊට පස්සේ කියන්න. අපිට මේ ටිකක් හකුල ගැනීම හැකියාව ටිකක් අඩුයි. මේක අපි පන්තියේ ඉන්නකොට පන්තිය අපි ප්‍රැක්ටිකල් එකක් විදිහට කරනවා. ඒ ප්‍රැක්ටිකල් එකේදී කරන උපකරණ මේ තියෙන. ඉතින් සමහර ඩිස්කෝල් වල කරා නම් සමහර මේක කරලා ඇති. ඉතින් මේක තමයි උපකරණය. මෙන්න මේ විදිහට තියෙන්නේ. හැබැයි අපිට මෙයාව දිගාරින්න පුළුවන්. ඉතින් අදින්න පුළුවන්. එතන මේ කුණු ගොඩක් නෙමෙයි මැද්ද තියෙන්නේ. රබර් පටියකට ගාලා තියෙන. ඇයි කියලා ඔයාලා පාඩම කරන්නේ තියෙන්නේ ඇයි රබර් පටියකට ගාලා තියෙන්නේ කියලා. ඉතින් මෙයා තමයි උපකරණය. මේක මගේ කරන් හදලා තියෙන මුදේ වාණේ වලින් හදලා තියෙන ප්ලාස්ටික් වලින් හදපු අවස්ථාවක් දකින්න පුළුවන්. මෙන්න මේ උපකරණයට අපි කියනවා ලස්සන නමක් කියනවා. මෙයාට අපි කියන ලස්සන නමක් නම තමයි ස්ලිං කිය. සිරික්කිය නෙමෙයි. සිරික්කිය දාන්න ළඟින් යාළුවටනේ. සිරික්කිය නෙමෙයි. මේකට කියන්නේ ස්ලිං කිය. මේ දින ස්ලිං කිය. හා අපි එතන ඉස්සරහ ගියේ මේ මුල් ටික අපිට අදහස් තේරෙනවා. මෙයාව පාවිච්චි කරන පොදේ අපි තරංග ගැන ඉගෙන ගන්න. මෙයාගෙන් තමයි වැඩි ඔක්කොම කරන්නේ. වීඩියෝස් තෝරනද මම පෙන්නනවා මේ කොටස කරන් ගියදී මොනවද වෙන්නේ කියලා. ඒ වීඩියෝස් තෝරන තේරෙන්නේ මෙන්න මෙයාව පාවිච්චි කරලා තමයි මේ වැඩේ ටික ඔක්කොම කතා කරන්නේ. හරි.
මේක මම නෝට් එකේ දාලා තියෙන මේ විදිහට යාන්ත්‍රික තරංග කියලා දාලා තියෙන මාතෘකාවක් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ටියුට් එක දරෝගව තියේ ඒ නැතුනම් මේකෙන් බලන්න පුළුවන් තරංග චලිතයේ ආදර්ශ වලට වානේ වලින් තනෝ කම්බි දඟරයක් වන සිංකියක් යදාගත හැකියි වානේ වලින් හදපු කම්බි දඟරයක් තියෙනවා අපි ආයතන කියන සිංකිය සිංකියක් අපිට පාවිච්චි කරන්න පුළුවන් යාන්ත්‍රික තරංග අධ්‍යයනය කිරීම සඳහා ඔන්න ඔය වාක්‍ය ලියන්න තමයි උදේ වාට මෙතන පළවෙනි කොටස ඉඳ දීලා තියෙන්නේ. ඒක පළවෙනි ප්‍රශ්නේ ගාව මෙතන ඉඳ දීලා තියෙන්නේ. වාට මෙන්න මේ පළවෙනි වාක්‍ය ලියන්නේ. තරංග චලිතයේ ආදර්ශයට වානේ වලින් දනෝ කම්බි නගරයක් වන සිංකියක් යදාගත හැකියි. ඒවනම් පාඩම් කළ මතකෙන් ලියා ගන්න පුළුවන්. ඒක අමාරු වෙන්නේ නෑ ඔයාලට. මතකෙන් ලියමු කක් දාලා පොතේ. විනාඩියක් දෙකක් ඇතුළත ඉක්මනින් ලියන්න හරි. හරි. ඒව ලියන්න මහා වෙලාවක් යන්නේ ඊට වඩා බරපතල වැඩ දිනව කතා කරන්නේ. දැන් මුදී අපි යනවා මේක ඊළඟ කොටසට. දැන් පාඩමේ නම මාතෘකාව තිබුණ යාන්ත්‍රික තරංගනේ. යාන්ත්‍රික තරංගනේ. ප්‍රශ්නක දෙකේ හරි දින එක යාන්ත්‍රික තරංගයක් ගැන කුමක්ද? යාන්ත්‍රික තරංග සඳහා උදාහරණ මම මෙයාම පැත්තකින් කියාගන්න මෙයා අපිට පස්සේ ඕන වෙනවා. මට මේකේ ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නන්න අමාරුකද? මේක කරන් දුලේ දෙන්නෙක් ඉන්නව නිසා ලොකු දිගකට මෙයාම ඇදෙනවා. ඉතින් මට වෙනවා එක සෑහෙන දිගට ඇදෙනවා. වාගේ ස්ක්‍රීන් එකේ සීමාවට වඩා ඇදෙනවා මේක. ඒ නිසා අපි ප්‍රැක්ටිකල් එක මම වීඩියෝස් වලින් පෙන්නනවා වලට. මේ පාඩම ඔන්ලයින් දාගත්තෙත් බෞද්ධික පන්තිම දරුවන්ට වගේම ලංකා ඕන දරුවන්ට මේ කොටස සම්බන්ධ හැකියාව දීලා මේ ප්‍රැක්ටිකල් ටිකත් ඔයාලට පෙන්නලා මේ වැඩේ කරන්න ඕන නිසා. පුතේ යාන්ත්‍රික තරංග හොඳට අහන්න ඉතින්. යාන්ත්‍රික තරංගයක් කියලා කියන්නේ මාධ්‍යයක් අවශ්‍ය වන තරංග. ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වන තරංග. දැන් වචන ටික තේරුම් ගමු ප්‍රචාරණය සඳහා ප්‍රචාරණය කරනවා කියන්නේ එක ස්ථානයකින් තව ස්ථානයකට යනවා කියන එක. ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ එක තැනකින් තව තැනකට මේ තරංගයට යන්න මාධ්‍යයක් ඕනේ. මාධ්‍ය කියන්නේ ඔය අපි දන්න විද්‍යුත් මාධ්‍ය නෙමෙයි. අර රීඩර්ස් ටීවී හිරු ටීවී ඒගොල්ල නෙමෙයි. ඒ මාධ්‍ය නෙමෙයි. සමහර දැන් ඔය මාධ්‍ය ළඟ තියාගෙන ෆෝන් එකේ ඕක බලලා ඉන්නත් පුළුවන්. අපි මේ කතා කරන්නේ ඒ මාධ්‍ය ගැන නෙමෙයි අපි මේ කියන්නේ. අපි මෙතන කතා කරන්නේ ඝන, ද්‍රව, වායු කියන මාධ්‍ය. ඒ කියන්නේ පුදේ යාන්ත්‍රික තරංගයක් ගමන් කරන්න එක තැනකින් තව තැනකට යන්න ඝනයක් හරි ද්‍රවයක් හරි වායුවක් හරි තියෙන්න ඕනේ. එතකොට අපි කියනවා ඒකට යාන්ත්‍රික තරංගයක්. ඝනයක් හරි ද්‍රවයක් හරි වායුවක් හරහා හරි තරංගේ යනවා නම් ඒව යාන්ත්‍රික තරංග. දැන් උදාහරණ ජල තරංගේ. ඒ තරංගේ ගමන් කරන්නේ වතුරෙන්නේ. ද්‍රවයක් නේ එතකොට මාධ්‍යයක්. තව උදාහරණයක් ගත්තොත් එහෙම මම මේ කතා කරන එක දැන් ඔයාලට ස්ක්‍රීන් එක හරහා ආවිලා එනවා වෙන්න පුළුවන්. අපේ වාතය හරහා නේ නේ. ඔයාලට ෆෝන් එකකින් හරි වා මොනවා හරි ඩිස්ප්ලේ එකකින් මන් දිහා බලන් ඉන්නව නම් දැන් වාතය එන හඬ ස්පීකර් එකකින් ඉරෙන්ට ඇවිල්ලා වාතය හරහා ඇවිල්ලා තමයි ඔයාලට කනට එන්නේ. නේ? එතකොට ඒකත් මාධ්‍යයක් හරහා ගමන් කරන්නේ. මොකද වාතය හරහා නේ. එතකොට මම මේ කතා කරන ධ්වනි ශක්තිය, ධ්වනිය, ශබ්දය ඒකත් යාන්ත්‍රික තරංගයක්. එක තැනකින් තව තැනකට යන්න මාධ්‍යයක් ඕනේ නම් අපි කියනවා ඒකට යාන්ත්‍රික තරංග. හොඳට වචන වල කියන්නේ ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වන තරංග. ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වන තරංග. දැන් මේකත් ගාලි නෝට් එකේ දීලා දිනවා මේ දෙය. ඉරක්ම දාලා දිනවා මේ දෙය. යාන්ත්‍රික තරංගයක් යන ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වන තරංග වේ. මම වචන දෙක උපමිය දුන්නා ඔයාලගේ අනිත් තැන් වල වගේ නෙමෙයි අපි දන්නවනේ කතා කරන්නේ පන්තිලා ගොඩක් ඉන්නවා. එක තැනකින් තව තැනකට යන්න මාධ්‍යයක් ඕනේ. ඒ වචන කියන ප්‍රචාරණය කියන්නේ එක තැනකින් තව තැනකට යනවා. මාධ්‍යයක් කියලා දුන ඝන ද්‍රව වායු. ඒතර ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වන තරංගකට අපි කියනවා යාන්ත්‍රික තරංග. උදාහරණ දාලා තියෙනවා. ජල පෘෂ්ඨයක් මත ඇතිවන තරංග, වතුර එන ජල තරංග. වාතයේ ඇතිවන ධ්වනි තරංග, මේ කටහඬ. තන්තුවක් ඉහළට හා පහළට ගැස්සීමක ලණුවක් කරා මේ මෙහෙලුවොත් ඒ ලණුව දිගේ තරංගයක් තමයි යන්නේ. ඒතර ලණුව කියන්නේ ඝන වස්තුවක් නේ. ඒතර එතනක් තියෙන්නේ යාන්ත්‍රික තරංගයක්. දැන් ලියන්න බලමු. ඔක යාන්ත්‍රික තරංගයක් කියන්නේ මොකක්ද කියන එක ලියලා පාඩම් කරන් ලියන්න මේවා. ලියලා උදාහරණ ටිකක් එතනම දාගන්න. ප්‍රිය මෙලෙන්න. යාන්ත්‍රික තරංග කියන්නේ මොකක්ද කියලා ලියලා උදාහරණ ටිකක් දාගන්න.
කවුරු හරි දරුවෙක් ගාව ටියුට් එකක් නැත්තම් ඒ දරුවටත් මේක වැඩ කරගන්න යන්න පුළුවන් මොකද මම ස්ක්‍රීන් එකේ වීඩියෝ එක PDF එක දාලා තියෙන්නේ. අපි ඊළඟ කොටසට යනවා පොඩි කාලයක් තුල නැති ප්‍රශ්න අංකය මොකද මේකේ රසවත් හරියට ඉස්සර වඩ රසවත් කියන්නේ කන්න දෙනවා කියලා නෙමෙයි නේද ප්‍රශ්න අංක 3 මාධ්‍ය අංශු චලනය වන දිශාව සහ තරංගය ගමන් කරන දිශාව අනුව යාන්ත්‍රික තරංග ආකාර දෙක දැන් වචන ටික තාම තේරෙන්නේ නැහැ කොටස කරද්දී ඔයාලට විස්තර දෙක කියන්න පුතේ යාන්ත්‍රික තරංග ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවා එකෙන් පළවෙනි එකේනවා තමයි නම බෝඩ් එකේ මෙයාට උඩට තියෙනවා පළවෙනි එකේනවා තමයි තීර්යක් තරංග තීර්යක් තරංග අද මෙයාගෙන අපි කතා කරනවා දෙවෙනි වර්ගය තමයි එයාට ලස්සන නමක් තියෙනවා අන්වායාම තරංග තීර්යක් තරංග අන්වායාම තරංග මේ තමයි යාන්ත්‍රික තරංග ප්‍රධාන වර්ග දෙක තීර්යක් තරංග අන්වායාම තරංග නම් එක කියන්නේ පස්සේ අපි එකෙන් කතා කරනවා තීර්යක් තරංග අන්වායාම තරංග පළවෙනි වර්ගයට අපි එනවා තීර්යක් තරංග කොටසට තීර්යක් තරංග මේක විස්තර දෙන කොටසක් එකක් තේරුම් ගත්තට පස්සේ ඉතුරු ටික පොඩ්ඩේ අමාරු නෑ තේරුම් ගන්න පුළුවන් තීර්යක් තරංග ප්‍රශ්න අහනවා තීර්යක් තරංගයක් ඇති කරගන්නේ කියේ කොහොමද අනෝ තීර්යක් තරංගයක් හදාගන්නේ දැන් ඔයාලට පේනවා මේ දැන් රූප තරංග දැක්කම කවුද මේ ඉන්නේ කියලා අඳුර ගන්න පුළුවන් මේ අපි තීර දින මේසයක් උඩ තියලා තියෙන්නේ අපේ සින්කි අපි මෙයාවනේ භාවිතා කරන්න තරංග අඳුර ගන්න දැන් ස්ලින්කියක් තමයි අපි මේ තියලා තියෙන්නේ. මේකයක් උඩ දිගට ඇදලා තියෙනවා. අපිට තීර්යක් තරංගයක් හදාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේසයක් උඩ මම ඔයාලගේ අත්මද රූපෙකුත් ගන්නවා. මේදී මේසයක් උඩ ස්ලින්කිය මෙහෙම ඇදලා තියලා ඊට පස්සේ මේ පැත්තෙන් කාටරි අල්ලගන්න දුන්නොත් දීලේ වෙලා ස්ලින්කිය අපි චලනය කරන්න ඕනේ පුතේ දෙපැත්තට මෙන්න මේම. දෙපසට දෙපැත්තට චලනය කරනවා. වචනත් අතර දියාගන්නේ. ස්ලින්කිය දෙපැත්තට චලනය කර යුතුයි. දෙපැත්ත. පල්ලෙහත් මම දැන් රූපයක් දාලා තිබුණා. මේ රූපෙ තේරෙනවද? මේදී මේ රූපාර බැලුවොත් පේනවා ස්ලින්කිය අල්ලගෙන දෙපැත්තට චලනය කරනවා. එතකොට අපිට ස්ලින්කිය අර මෙහෙම උඩ ඔන්නෝම අර වතුර රැලි හැදෙනවා වගේ ඔන්නෝ විදිහට යනවා. ඔන්නෝ තියෙනවා. හරිනේ. ඔයාලට මේකත් පේනවා මේදී ඔන්නෝ ගිහලා තියෙනවා. මොකද අපි චලනය කරන්නේ මේව දෙපැත්තටනේ. ඒ කියන්නේ මෙතනින් අල්ලගෙන මේව දෙපැත්තට ඔලවනවා. හෙලුවාම අර දඟර ගෙනිච්ච කෙනා උඩටයි පල්ලෙහාටයි ඇදෙනවා. ඉතින් ඔය ක්‍රමයෙන් තමයි අපි තීර්යක් තරංග අධ්‍යයනය කරන්න ස්ලින්කිය පාවිච්චි කරන්නේ. හැබැයි මේක තාම විස්තර ටිකක් තියෙනවා. හොඳට අහන් ඉන්න. මේ ස්ලින්කියේ මැදින් අපි රිබන් පටියක් ගැට ගන්නවා. කරන රබර් පටියක් මොකක් හරි හඳුනා ගන්න ගැට ගහලා තියෙනවා. මේ වාරේ පේනවා මෙන්න මේ තැන් වල ගැට ගහලා තියෙනවා. ඉතින් රිබන් පටි ගැට ගහලා තියෙනවා. मुलाटी මේ රිබන් පටියෙන් පෙන්වන්නේ අපි මාධ්‍ය අංශු වල චලිතය. ඒ රිබන් පටිය උඩ පල්ලෙහා යනවද එහෙම යනවද
ribbon pati yang tamai pianen anju tali tiko koi yang note kerekan. Potei udah kali ya kan. Potei over tamai padang keran tiki ham apit amatan pina kiai. Over dayer note tamai padang ma dayer. Ite iwa kan yang tegak tiko. Kan tegak padang keran ke padang ma dayer kene. Tura me dala tiin ribbon pati yang tamai bude. Madi anju wale tali tei pina. Tura udah dala ne. Ina kadi. Ini muli kadi wakin wai kiai dana kalina. Ina kadi tamai. Deng මේ මිනිස්සයා මෙතනින් අල්ලගෙන වඩ පිනවන දෙපැත්තට මේ රිබන් පටිය මිස් ස්ලින්කිය දෙපැත්තට හොලවනවා ස්ලින්කිය දෙපැත්තට හොලවනවා දැන් මෙයා මේ ස්ලින්කිය මෙහෙම දෙපැත්තට හොලවන්න එයා එයාගේ ශරීරයේ තියෙන ශක්තිය පාවිච්චි කරනවා නේද ශක්තිය පාවිච්චි කරලා නේ එයාගේ ශක්තිය පාවිච්චි කරලා ස්ලින්කිය දෙපැත්තට හොලවන්නේ ඒ කියන්නේ එයා දැන් මම නම් මේ වැඩේ කරන්නේ මම මගේ ඇඟේ තියෙන ශක්තිය පාවිච්චි කරලා තමයි ස්ලින්කිය හොලවන්නේ අපි ඉගෙන ගන්නවා සයන්ස් වල ඔයාලට දැන් සිලබස් එකේ මේක වැඩිපුර විස්තර කරන්නේ නැහැ හැබැයි සමහරවිට අපිට ඕන වෙනවා ඉගෙන ගන්න එකක් දෙන පොතේ ශක්ති සංස්තිති මූල ධර්මය මොකද්ද අමුතු නමක් නේ ශක්ති සංස්තිති මූල ධර්මය තේරුම තමයි ශක්තිය මවන්න බෑ ශක්තිය මවන්න බෑ ඒ කියන්නේ ශක්තියක් මවන්න බෑ මම දැකලා දිනවා සම්පූර්ණයෙන්ම ඔය විශ්වාස කරන දරුවෝ ඉන්නෙත් පුළුවන් මම මගේ අදහස කියන්නේ ශක්තිය මවන්න මම දැක්කම සමහර අය එක එක හාස්කම් වලින් ෆෝන් චාර්ජ් කරනවා සමහර මම දැක්ක එක එක හාස්කම් වල ෆෝන් වල රීලෝඩ් දාන එක නම් ශක්තියට සම්බන්ධ නැහැ එහෙම ෆෝන් චාර්ජ් කරන්න බැහැ ඒක ෆෝන් එකක් මෙහෙම අපිට කියන්නේ චාර්ජ් කරන්න බැහැ කරන්ට් එකට ගන්න නැතුව දැකලා දුර සමහර අය චාර්ජ් කරනවා එතකොට ඒක තේරුම ශක්තිය මැවුවා වගේ විද්‍යුත් ශක්තිය මවලා එහෙම වෙන්න බෑ ඒක මූල ධර්මයට පටහැනිනේ ශක්ති සංස්කෘති මූල ධර්මයේ කියනවා ශක්තිය මවන්න බැහැ කියලා වාලේවා විශ්වාස කරන් ඉන්න විශ්වාස කරන් ඉන්න ඒක තමන්ගේ කැමැත්ත මං කියන්නේ මූල ධර්මයක නේද ශක්තිය මවන්න බෑ ඒ වගේම ශක්තිය විනාශ කරන්නත් බෑ ශක්තිය මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ උදාහරණ තමයි එකම දේ ශක්තිය එක වර්ගයකින් තව වර්ගයකට පත් කරන්න පුළුවන් උදාහරණයක් මේ උඩ මම දාති ලයිට් ගැන හිතන්නකෝ ලයිට් එකක් ලයිට් එකට විද්‍යුත් ශක්තිය එනවා ලයිට් එකේ විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට හරවනවා නැතුව ලයිට් එක එකපාරට ආලෝකය දෙනවා නෙමෙයි මවනවා නෙමෙයි ශක්තිය එයා කරන්නේ එක වර්ගයක් තව වර්ගයක් බවට පත් කරනවා. ඔළුවේ තියාගන්නේ. ඒ කියන්නේ පුතේ මම මෙතනින් මේ ස්ලින්කිය හොලවනකොට මගේ ඇඟේ තිබිච්ච ශක්තිය ටිකක් මම පාවිච්චි කරලා ඒක ස්ලින්කියට දානවනේ. දැම්මම ස්ලින්කිය හැලෙන්නේ. ඒකෙන් දැන් ස්ලින්කිය ගාවේ ශක්තිය ටික තියෙනවා. මම කිව්වා මේ දාපු ශක්තිය ටික විනාශ කරන්න බෑ අපිට. කරන්න පුළුවන් එක වර්ගයක් තව වර්ගයක් බවට පත් කරන්න පුළුවන්. විනාශ කරන්න බෑ. දැන් මොකද වෙන්නේ මම මෙහෙන් දාන ශක්තිය ටික ස්ලින්කියට ස්ලින්කිය දිගේ ශක්තිය ටික එනවා ඉස්සරහට ස්ලින්කිය දිගේ ශක්තිය එනවා ඉස්සරහට ඒක කොහොමද දැනගන්නේ මේක ඇත්තටම ප්‍රැක්ටිකල් එකක් කරලා තේරෙනවා දැනගන්න තමයි උදේ දැන් ස්ලින්කිය මෙව මේසුරු දෙපැත්තට දාලා අල්ලගන්න දෙන්නේ නැහැ අල්ලගන්න එක්කෙනෙක් අල්ලගන්න අනිත් එක්කෙනා අනිත් පැත්තෙන් අල්ලගන්න දැන් මම මේ පැත්තෙන් නම් හොලවන්නේ මේ පැත්තේ තව කෙනෙක් අල්ලගෙන ඉන්නේ ස්ලින්කිය එයාට අල්ලන් ඉන්නකොට දැනෙනවා මොකද්ද අරයා හොල්ලද්දී අර දාන වේට් එක ශක්තිය ටික මේ පැත්ත කෙනාට දැනෙනවා හරි අමාරු නල්ලන් ඉන්නේ යා පෞද්ගලික අපි හම්බුනම් එක කරලා බලපන්තිය ඉතින් හම්බුනා ඉතින් කරන් දෙන්නේ නැහැ මොකද කරන් දුන්නාම වඩ බල දෙන්නේ මෙහෙන් දාන ශක්තිය ටික මේ පැත්තට එනවා හොඳට මතක තියාගන්න ඔය ශක්තියේ ගමන් මාර්ගය ද ශක්තියේ චලිතය තමයි අපි තරංගයේ චලිතය කියලා කියන්නේ දිග කතාවක් කියලා පොඩි දෙයකට ලඟ කරා මම මොකද්ද දෙකක් දේවල් දෙකයි එක රිබන් පටියේ චලිතයේ අංශු චලිතය වෙනවා. මම තමයි ලියන්නේ නේ. රිබන් පටියේ චලිතය අංශු චලිතය. තර ශක්තිය ගමන් කරන දිශාව තමයි තරංගයේ චලිත දිශාව. මෙතන දේවල් දිනවා නේ. ශක්තිය යන දිශාව තමයි තරංගයේ චලිත දිශාව. ඔන්න ඔය දෙක හොඳට මතක තියෙන්න ඕන. ඔය දෙකෙන් තමයි මේ තීරයක් තරංග අන්හම් තරංග දෙකම තේරුම් ගන්න තියෙන්නේ. ඔය දෙක තේරුනොත් තමයි වැඩේ තේරෙන්නේ. හරි. දැන් මම අදහස් තේරෙනවා. ඔයාලට. දැන් මේ බලන්න. හොඳට අහන්න නේ. දැන් මොකද කරන්නේ අපි? දැන් අපි කරන්නේ ස්ලින්කිය අල්ලගෙන දෙපැත්තට හොලවනවා. කියලා ස්ලින්කිය මම අල්ලගෙන දෙපැත්තට තරණය කරනවා. මේසයක් උඩ දෙලේ තරණය කරනවා. කරද්දි මට පේනවා රිබන් පටිය මේ ගැට ගහන රිබන් පටිය එක තැන උඩ පල්ලෙහා යනවා. රිබන් පටිය එහෙම යන්නේ නැහැ රිබන් පටිය එක තැන උඩ පල්ලෙහා යනවා. රිබන් පටිය එක තැන උඩ පල්ලෙහා යනවා. කරලා බලන්න. මම තාජු අන්තිමට මේ දෙකම ගල්ලා වීඩියෝස් පෙන්වනවා. පෙන්වන්නට අදහස් තේරෙයි. රිබන් පටිය එක තැන උඩ පල්ලෙහා යනවා. දැන් මම කියවන රිබන් පටියේ චලිතයෙන් තමයි අපි අංශු චලිතය වෙන්නම කියලා. අයහෙන රිබන් පටිය මෙහෙම එක තැන උඩ පල්ලෙහා යනවා කියන එකේ තේරුම අංශු චලිතයේ තියෙන්නේ එක තැන ඉහළට සහ පහළට තමයි
අංජු තලිතේ සිද්ධ වෙන්නේ. අංජු තලිතේ මම වෙන පාඩමක් ලියන්න හරි. මේ තියෙන්නේ අංජු තලිතය. අංශු වල තලිතය. අංජු වල තලිතේ තියෙන්නේ ඉහළට පහළට අංජු වල තලිතය. අනිත් දේ. මේ පැත්තෙන් මම ශ්‍රින්තිය මොලවනකොට මම දාන ශක්තිය ටික ශ්‍රින්තිය දිගේ මෙහෙට එනවා. මේ පැත්තේ අල්ලන් ඉන්න කෙනාට ශක්තිය දැනෙනවා. ඒ කියන්නේ පුතේ ශක්තිය යන්නේ මේ පැත්තටම. මම කිව්වා ශක්තිය යන පැත්ත තමයි තරංගයේ චලිත දිශාව. අයහෙනම් තරංගය යන්නේ මේ පැත්තට. දැන් මට අදහස් තේරෙනවා. අංචු චලිත එක දැන උඩ පල්ලෙහාට යනවා. තරංගයේ ඉස්සරහට යනවා. ඉතින් අංචු චලිත එහෙම එක දැන උඩ පල්ලෙය. අලියේ කොණ වැල හොල්ලනවා කියලා හිතන්න එපා මං ගියා බලාගෙන හරි. මේ අංචු චලිත මේ එක දැන උඩ පල්ලෙ යනවා දැක්කද? තරංගය යන්නේ කොහෙද? මේ ඉස්සරහට යනවා මේ. ආ දැක්කද? ඔන්න ඔන්න තමයි යන්නේ. අංජු තලිතේ මේ එකතරාට බලල යනවා තරංගය ඉස්සරහට ඉස්සරහට යනවා දැන් මෙහෙම පෙන්වුවම මට අදහසක් තේරෙන මේ රූපෙත් පේනවා දෙන්න ලම්බකයියද බලන්න ලම්බකයියද බලන්න ඉතින් අංජු තලිතේ එකතන උඩ බලලහට තරංගය ඉස්සරහට යනවා දෙන්න මට වෙන මෙතන අංජක 90 කෝණයකට ලම්බකයි මතක තියාගන්න මේ තරංගය ගමන් කරන දිශාවට ලම්බකව අංජු තලිතේ වෙනවා අපි ඒ වගේ අවස්ථාවවල තමයි කියන්නේ තීරයක් තරංග කියලා. තීරයක් තරංග. තරංගය ගමන් කරන දිශාවට ලම්බකව අංශු තලිතේ වෙනවා. වෙනවා නම් අපි කියනවා ඒවා තීරයක් තරංග කියලා. දැන් ආයෙසරක් ඒ කොටස එකපාරක් කියන අදහස වලට යනවා දැන්. රිබන් පටියෙන් පෙන්නන්නේ අංශු තලිතේ. රිබන් පටි එක දැන උඩ පල්ලේ හැනවා. රිබන් පටි එක දැන උඩ පල්ලේ හැනවා. ඒත් එකම අපිට පේනවා ශක්තියට ඉස්සරහට යනවා. ශක්තියෙන් තමයි ශක්තියට කියන පාර තමයි තරංගයේ චලිතය. රිබන් පටි එකතන උඩ පල්ලේ යනවා අංශු චලිතය එකතන උඩ පල්ලේ යනවා තරංගය ඉස්සරහට යනවා. දෙන්න එකිනෙකට ලම්බකයි. අ දැන් වාට තේරෙනවා තරංගය ගමන් කරන දිශාවට ලම්බකව අංශු කම්පණය වෙනවා. ඒ වගේම තමයි තීරයක් තරංගය. තරංගය ගමන් කරන දිශාවට ලම්බකව අංශු කම්පණය වෙනවා නම් තීරයක් තරංගයක් කියලා අපි කියනවා. අදර හැම දරුවෙක්ටම අදහසක් ඉන්නේ නැති මොනම හෝ අවුලක් තිබුණොත් chat එකේ message එක දාන්න පුළුවන් YouTube එකට comment section එකක් තියෙනවා එයාට message එකක් දාන්න පුළුවන් දැන් මේකේ ප්‍රශ්න වලට යමු අපි උඩට ලියන්නේ මොකද තීරයක් තරංගයක් ඇති කරගන්නේ කෙසේද කියලා දීලා ඉවරයි දැන් මොකද කරන්නේ රිබන් පටියක් ගැට ගහලා සින්ගියට දෙපැත්තෙන් ඇදලා මේසේ උඩින් තියලා දෙපසට තලණය කරන වචන මතක තියාගන්න දෙපසට දෙපසට තලණය කළා තමයි තීරයක් තරංග හදන්නේ මේක නෝට් එකේ තියෙනවා මේ දිලා දෙන්න හා ස්ලින්කියක රබර් පටි ගැටගසා එය මේසෙල් මත තබා එක්කෙලවරකින් අල්ලාගෙන දෙපසට කලණය කළ විට තීරයක් තරංග නිරීක්ෂණය කළ හැකියි දෙපසෙන් අල්ලාගෙන දෙපසට තලණය කරාම තීරයක් තරංග බලන්න පුළුවන් මෙන්න මේ වාක්‍ය තමයි මුලින්ම ලියන්න ඕනේ මේ වාක්‍ය කියමු පාඩම් කරගෙන ලියන්න පුළුවන් මොකද දැන් අමාරු නැහැ කියලා දින ඉවරයි කරන විදිය 100% කරලා ඉවරයි පුළුවන් ලියමු මේ වාක්‍යය පළවෙනි වාක්‍යය ඉදරයි ඈ කියමු දෙය
අංජුනේ එහෙම කියාරා ශක්තිය රතු පාට බෝලයක් විතර කරේ ශක්තිය දෙකම ඉස්සරහට යනවා. ශක්තිය ඉස්සරහට යනවා අංජු ටික එක තැනකට බල්ලේ යනවා විතරයි. හොඳට බලන් ඉන්න එක තැනක අංජු දියා අන්න දැක්කද? ඒ අදහස පිනන්න ඔබ දාලා පිනන්න. මම පොසරකට වීඩියෝ මුල් එක ගන්න මේක ඔක්කොම ඩිවල් ලොකු අවශ්‍ය නැති නිසා. මේ බෝල ටික එක තැනකට බල්ලේ යනවා. බෝල ටික එක තැනකට කියන්නේ අංජු එක තැනකට බල්ලේ යනවා කියන අදහස. හැබැයි ශක්තිය දෙකම ඉස්සරහට එන්නේ. ඒකට අදහස් තියෙන තරංගයට ලම්බකෝ මාධ්‍යංශ කම්පණය කරනවා. මේ රූපෙ හොඳට පේනවා එක. මේ බෝල ඉස්සරහට යන්නේ බෝල එක තැනදී මේක බෝලෙ දිහා බලන්නේ. මේ බෝල එක තැනදී මේ කතරොඩ කල් යනවා විතරයි. හරි? මේ දැක්කද? මේ බෝල ටික ඉස්සරහට යන්නේ ඔය වුණාට යනවා වගේ නෝඩ යන්නේ නැහැ. හොඳට බැලුවොත් වෙන ශක්තිය තමයි ඔය පෙන්වන්නේ ඉස්සරහට යනවා කියලා. ඒ ශක්තිය යන්නේ පොඩි අංශු එකිනෙක ගැටිලා ඈ. එච්චර විස්තර වල ඕනේ නැහැ. මම අදහසක් වෙන දෙන වීඩියෝ එක දැම්මේ. හරි. ඉතින් මම දැන් ඒක අදහස තේරෙන්නේ කියලා. මේක තමයි නෝට් එක බලන වාක්‍ය දීලා තියෙනවා. මෙම තීරයක් තරංග අධ්‍යයනය කිරීමට ජල බේසමකට ප්ලාස්ටික් බෝලයක් දමා ජලය කැළතුව විට බෝලය එක තැන ඉහළ යන අයුරු දැකගත හැකියි. බෝලය එක තැනකට පල්ලේ යනවා. ඒත් එකම පේනවා නමුත් තරංගය පැතිරී යන්නේ ජලාංශවල චලිතයේ දිශාවට ලම්බකව. ජලාංශු ටික එක තැනකට පල්ලේ යනවා තරංග යන ඊට ඉස්සරහට ලම්බකව. ඉතින් මේ වාක්‍ය දෙක තමයි කියන්නේ. මෙම තීරයක් තරංග අධ්‍යයනය කිරීම කොටසයි ඊළඟ වාක්‍ය මේ වාක්‍ය දෙක කියන්නේ. තේරුම් අරන් මතකෙන් ලියමු හරි. ලොකු කාලයක් ඕන වෙන්නේ නැහැ මතකේ ගියන්න වෙලාවක් ගන්න නැහැ නේ හරි අපි අර ඊළඟ කොටසට ප්‍රශ්න අංක 7 තීරයක් තරංග ගමන් කරන අයුරු පහකින් දක්වන්න තීරයක් තරංග යන විදිය ඉතින් අපි කතා කරන්නේ අංචු තලිතේ තියෙන එක දැන උඩ බලලා හකට මම මෙතන අඳින්න ඉස්සර රූපෙත් පෙන්නනවා බාට මාධ්‍ය අංචු තලිතේ තියෙන එක දැන උඩ බලලා හකට එරේ වා දැක්ක තරංගේ ගමන් කරන්නේ ඉස්සරහට මේ තමයි තරංග චලිතය තරංගයේ චලිතය මේ තමයි අංචු චලිතය ඕගල මේක දැනගන්න එපා මේ රූපේ තව දේවල් එකතු වෙනවා දැන් දෙන්න එකිනෙක ලම්බකයි දැන් මේක ගොඩක් කතා කරලා දැන් තීරයක් තරංග ඔළුවේ පළපදියම් වෙන්න ඕනේ දැන් මේ බලන්න මෙතන ද්‍රවිදී මේක දාගත්තනම් හරිවා අංචු චලිතයක දැන උඩ බලලයාට තරංගයේ ගමන් මාර්ගයේ මේ දිශාවට තියෙන්නේ තරංගය කියලා කියන්නේ පුතේ ශක්තිය ගමන් කරන දිශාවයි මම මෙතන දාගන්න ශක්තිය කියලා දාගන්නවා. හරි මේකද වෙන්න. අංචු තලිතයකට උඩ බලලෙහාට තරංගය ගමන් කරන්නේ ඉස්සරහට ශක්තිය ගමන් කරන්නේ ඉස්සරහට.
ඊළඟ කොටසට යනවා. ඊළඟ කොටස ටිකක් වෙනස් එකක් ඈ. ඊළඟ කොටසේ පොදී අන්වායාම තරංග කොටසට යනවා. තීගයක් තරංග කතාව ඉවරයි අන්වායාම තරංග. දැන් අන්වායාම තරංග හදා ගන්න ස්ලින්කියක් පාවිච්චි කරලා දින බුලාට බලනවනේ. ඒතරවල කියන මේ ස්ලින්කියේ ස්ලින්කිය අරගෙන මම මේක ඔයාලගේ අත්පුත් රූපෙටත් දැක්කා. Maybe swing here on the you know. I like a ribbon party at Gatagala. Have a chalanaka with you in a sense. Ribbon party chalan may be a swing here chalanaka with the extra because of normal. Maybe here. We didn't do it better. I mean, with the chalanaka. Chalanaka, the other way, no. May Gatagaha ribbon party at the better. But what is the better? මංගල රිබන් පටියෙන් පෙන්නන්නේ අංශු තරංගය. ඒ අංශු තරංගය දෙපැත්ත දෙයක්. ඒත් එක්කම දැන් මෙයා මෙහෙන්නේ චලනය කරන්න මේක. මෙහෙන් තමයි සිංකිය ඔහොම චලනය කරන්නේ ඔයිද චලනය කරන්නේ. එතකොට මෙයා දාන ශක්තියට කි ඉස්සරහට එනවා. ශක්තිය ඉස්සරහට එනවා අංශු චලිතය මෙහෙම දෙපැත්තට. මොකද රිබන් පටිය මෙහෙම දෙපැත්තට යන්නේ. වීඩියෝ එකක් වන්දට දෙන්න බැහැ නේ. රිබන් පටිය මෙහෙම දෙපැත්තට යන්නේ. එතකොට මේ දෙන්න සමාන්තරයි නේද? ශක්තිය ගන්න ඉස්සරහට රිබන් පටිය දෙපැත්තට හොදා දෙන්න සමාන්තරයි ඉදි දෙකලුත් වාට වෙන සමාන්තරයි අරකේ ලම්බ පොදිමුයි ඉතින් මාධ්‍ය අංශු ගමන් කරන දිශාවට සමාන්තරව තරංගය යනවා ශක්තිය කියන තරංගය කියලා දුන්නා ගන්න ඇත්තේ ලියාගෙන තියාගෙන මම කියන නෝට් එක දනක ශක්තිය ගලන පැත්ත තමයි තරංගයේ දිශාව හරි ඒතර තරංගය ගමන් කරන්නේ මාධ්‍ය අංශු චලන දිශාවට සමාන්තරව වීඩියෝ එකක් පෙන්වන්නම් වීඩියෝ එක පෙන්වන්නම් ඊට කලින් මේ කොටස තව පොඩ්ඩක් පැහැදිලි කරන්න අපි මේන වීඩියෝ එකක් දාන්න මේ මේ කියපු කාරණා තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ගන්න නේද මේ බලන්න හොඳට අහගෙන ඉන්න අන්වායම් තරංග හරි කොටසේ අපි තීව්‍ර තරංග ස්වභාවය ගැන අපි අන්වායම් තරංග කොටස කතා කරන්න හදන මේ වර්ධන ප්‍රශ්න තමයි අන්වායම් තරංගයේ දෙක ගන්න එකේ තියෙන මේ වැඩේ අපි පාවිච්චි කරන ස්ලින්කියක් හැබැයි මම මෙතන ස්ලින්කිය ගන්න මොහොතේ තේරෙන සාධක අංශු දෙකක් ගන්නවා අවබෝධ කරගන්න මේක කරගෙන ස්ලින්කිය හොඳටම හයිලි ඇදලා දෙපැත්තෙන් දෙකක් අල්ල ගන්න ඕනේ වැඩි රිවර් පටිය කරගන්න ඕනේ රිවර් පටියෙන් තමයි මාධ්‍යයේ අංශු වල තරණ දිශාව වෙන්නේ මාධ්‍ය අංශු වල තරණ දිශාව වෙන්නේ දැන් මේකට රිවර් පටිය ස්ලින්කිය අල්ලගෙන ඒ විද්‍යාවේ ඉස්සරහට පිළිපස්සට අවිනේ දාන එක ඉදිරියට තමයි කරන්නේ ඉස්සරහට පිළිපස්සට අපි සිංකේ ගන්නේ කරන්නේ දැන් මේ විදිහට අපි ඉස්සරහටයි පිළිපස්සටයි සිංකේ ගන්නේ කරද්දී අපි බලනවා මේ දාලා විදිහට රිබල් පණේ ගන්නේ කරන විදිහට රිබල් පණේ ගන්නේ කරන බලන්න දැන් මේක අපි සිංකේ ඉස්සරහට පිළිපස්සටයි ගන්නේ කරද්දී රිබල් පණිය ඉදිරියට තමයි පසුබසට ගන්නේ රිවර් පටි ඉස්සරහට යනවා ආයෙ රිවර් පටි පිටිපස්සට එනවා රිවර් පටි ටිකක් ඉස්සරහට ටිකක් පිටිපස්සට එනවා අපි මොන රිවර් පටියෙන් තමයි මාධ්‍ය අංශු වල තරණය වෙන්නේ ඒක මාධ්‍ය අංශකරණයේ ඉදිරියට පසුපසට ඉදිරියට පසුපසට තමයි මාධ්‍ය අංශකරණයේ ඒ වගේම අපි මෙහි සෙන්කියන ශක්තිය ධාර්මණය කරන්නේ අරගෙන අල්ලගෙන ඉන්නවා අපි මෙහි දාන ශක්තිය දැනෙන ඒ කියන්නේ ශක්තිය දෙක ඉස්සරහට යනවා. ඉතලෙන් දාලා ඉලක්කය. ශක්තිය කියන්නේ තරංගය. ඒ කියන්නේ තරංගයක් දාන තරංගයක් ඉදිරියට. තරංගය යනවා ඉදිරියට. අර රිවර් පටියෙන් පෙන්නන මාධ්‍ය අංශු වල ගන්නේ අංශු වල ගන්නේ දෙකක්. දැන් මෙන්න මහාන්තරයේ මාධ්‍ය අංශු වලටයි මේ තරංගයේ චලිතයයි නැත්නම් අංශු වල චලිතයයි තරංගයේ චලිතයේ දෙක සමානයි. අංශු වල චලිතයයි තරංගයේ චලිතය දෙන්න සමානයි. අහේන අන්වායාම තරංගයක් කියන්නේ මෙන්න මේ වාක්‍යයෙන් බලන්න. අන්වායාම තරංගයක් තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරව මාධ්‍ය අංශු තෝරණය කරන තරංගය දැනුවල් මෙවන් මා තරංගයේ ගමන් කරනවා මේ ක්‍රමයට අංශු ඉස්සරහට පිටිපස්සට සමානයි. ඒක දෙන්න සමානයි. ඒක වාක්‍යය කරනකොට තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරව මාධ්‍ය අංශු තෝරන්නේ අරගෙන තරංගයේ ඉස්සරහට යනවා මාධ්‍ය අංශයකට සමාන්තරව තෝරන්නේ එතනම
තරංගයේ බලට දිශාවට සමාන්තරව දෝලනය වන තරංගවලට කියනවා අන්වායාම තරංග. තවදී ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. ඊළඟට මේක ඉගෙන ගන්න ඕන දෙය තමයි මේක අර කියනවා සිංගියේ ප්‍රොටෝලොජික එක දැනකට විරලලා පෙරදිත් ස්ථානය සංකීර්ණ ස්ථානයක් ස්ථානය. සිංගියේ ප්‍රොටෝලොජික එකේ ඉලවෙච්ච ස්ථානවල කියනවා නම් සංකීර්ණ. සිංගියේ ප්‍රොටෝලොජික වලගේ ඈත් මට පැහැදිලි කරන දෙයක් ඉතුරුන්නේ මටත් එක කියලා දුන්නා සර් මට පැහැදිලි කරන අමුතු වෙන දෙයක් එක ඉතුරුන්නේ මම දැන් කියන්න පුළුවන් අපිට අදාස් තේරෙනවා අදාස් තේරෙනවා අංජු තලිතය දෙපසට වෙනවා ශක්තියත් ඉස්සරහට ගමන් කරනවා නැත්නම් තරංගයත් ඉස්සරහට ගමන් කරනවා දෙන්න සමාන්තරයි ඉතින් ප්‍රශ්නය හරියට අන්නාම තරංගයක් ඇති කරගන්නේ කෙසේද ඔබ ලියන්න එහා පැත්තේ පිටු දෙක තියෙනවා නෝට් එක මම දානවා මේ විදියට ස්ලින්කියක රබර් පටියක් ගැටගසා එය එක් කෙළවරකින් ඉදිරියට හා පසුපසට චලනය කරනවා ඉස්සරහටයි පසුපසටයි චලනය කරනවා හරි අන්න ඒක විතර ලියන්න ඕනේ ස්ලින්කියක රබර් පටියක් ගැටගසා එය එක් කෙළවරකින් ඉදිරියට හා පසුපසට චලනය කරනවා අපි ලියමු ලියමු ඊළඟ කොටස ප්‍රශ්න අංකය 10 අන්වායාම තරංගයක් යන කුමක්ද ඒවා ප්‍රචාරණය වන මාධ්‍ය දක්වන්න දෙය දිනවා ඒ මම දාලා දෙන්න මෙහෙම එකක් නෝට් එකක් මෙදී අන්වායාම තරංගය යන තරංගය ගමන් කරන දිශාවට සමාන්තරව මාධ්‍ය අංශ දෝලනය කරන තරංගයක් තරංගයේ ගිය ඉස්සරහට අංශු තලිතයත් සමාන්තරව ගිය එතන මාධ්‍ය තමයි මාධ්‍ය මම ඊළඟට කියන්නේ මුලින් මේ වාක්‍ය දෙලීම අපි අන්නම් තරංගය කියන මොකද්ද කියලා මුලින් අන්වායම තරංගය යන තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරව මාධ්‍ය අංශ දෝලණය වන තරංගද
නැසේ ඒකෙම අහනවා මේ අන්වායම තරංග ප්‍රචාරණ මාධ්‍ය මොනවද මේ බලන්න ඝන ද්‍රව වායු කියන මාධ්‍ය තුනම හරහා ප්‍රචාරණය කරනවා කොහොමද කියන්නේ අන්වායම තරංග ඝන ද්‍රව වායු කියන මාධ්‍ය තුනම හරහා ප්‍රචාරණය කරනවා ඒක ලියන්නේ ඝන ද්‍රව හා වායු හරහා ප්‍රචාරණය වේ ඝන ඇතුළුනොත් යනවා ද්‍රව ඇතුළුනොත් යනවා වායු දැන් ශ්‍රින්තිය කියන්නේ ඝන ද්‍රව්‍යයක් නේ ඝන ඇතුළෙන් අන්වායම තරංග යනවා ඒක වායු කියන අපි මේ කතා කරන හඬ ධ්වනි ශක්තිය ඉතලයක් අන්වායම තරංගයක් ඉතල කියන්නේ ඝන ද්‍රව වායු හරහා තුනම හරහා ප්‍රචාරණය කරනවා එතු ඒවා කියන ඝන ද්‍රව හා වායු හරහා ප්‍රචාරණය වේ හැබැයි ඔයාලට තීරයක් තරංග ප්‍රචාරණය වුණේ ඝන සහ ද්‍රව හරහා පමණයි හොඳට මතක තියාගන්න ඕනේ तरंगे ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් පෙන්නන්නේ හිමින් පෙන්නන්නේ. ඔයාලා බලන සිංකේ පොටවල් ටිකක් එක එක තෙරපි නදලා දැක්කද? මේ ඩිරෙක්ෂන් ඔෆ් වේව් එකල් දාලා තියෙන්නේ තරංගේ ගමන් කරන දිශාව. අංචු කම්පණය තමයි මේ දෙපැත්තට හිතලා දාන්නේ. තර සම්පීර්ණ විරල බලා ගන්න පුළුවන් එක නේද සම්පීර්ණ හොඳටම පේනවා විද සම්පීර්ණ අවස්ථාවේ ආ ඊයදී එකද දැන් අදාස වර තේරෙනවා මේකට අපි සම්පූර්ණ විරල කතන්දරේ ලිව්ව නැති නිසා අපි 9 වෙනි ප්‍රශ්නේ මේක දාගමු 9 වෙනි ප්‍රශ්නේ ගාව තව වාර පොඩි ඉඩක් තියෙන පොඩි තව පොඩි ඉඩක් තියෙනවා එතනට මෙහෙම ලියා ගන්න එතන මෙහෙම ලියා ගන්න තව රූල් දෙකක් තුනක් තියෙනවා 9 වෙනි ප්‍රශ්නේට 9 වෙනි ප්‍රශ්නේ ලියා ගන්න ස්ලින්කියේ පොටවල් ස්ලින්කියේ පොටවල් එකිනෙක තෙරපි ඇති ස්ථාන සිංගියේ පොටවල් එකිනෙක තෙරපි ඇති ස්ථාන සම්පීඩන ලෙසද පොටවල් එකිනෙකින් දුරස් වූ ස්ථාන පොටවල් එකිනෙකින් දුරස් වූ ස්ථාන විරලන ලෙසද හඳුන්වයි අතරමක සම්පීර්ණ විරලන එහෙම නැත්නම් ෂී අපි කතා කරපු තීරයක් තරංග අන්වයන් තරංග ගැන ඔක්කොම ටික වගේ ඉවරයි කතා කරලා දැන් වෙන ප්‍රශ්න ඇතුලේ 11 කම්පනයන් මොනවද උදාහරණ දක්වන කම්පනයක් අතේ කම්පනයක් කියන්නේ අර ටයිටැනික් නැව බලන්න ගියපු සබ්මැරින් එක වතුර යට ගිහිලා ඒ මිනිස්සු මරනවා අපිට කම්පනයක් ආවා
Hai, ilang kurasa. Dengar, tidak tarang kanan tarang kurasa kata aku libar ya abi. Mei rupi nama liagan, mei asara sulat kan liagan, mei asara sulat kan liagan. Asara sulat. Hai, abi nak kurasa. Dengar, serbana sanggup itu ni hati kerana tarang ke doni tarang ke abi. Ewa ada anu ayam tarang ke abi jadi jadi kan. Mau kiuah? Abi mereka kata agar adu art hai, ayana hundred doni tarangge, ya anwa ayana tarangge, matur dia agan. Pertanyaan kedua, tarangga beda dekpi hai ki akar dakwaan ke dar dia. Tarangga beda tu pulang akar dia liam na loko chart ke ni dedi ledi no. Dan tarangga dia katana beda dia lagi, pada matur dia lagi agan, cuma dia dedi le dar dia puna. Ane mana dar nae? Note ke dia no, abi, tarangga beda lagi nama kita produk ponikara ganda mulu screen dekat muka mana chart dekat muda agan orang nista ini ni mana pada kita tarangga potas dekai yantrika tarangga kita tapi kata agan liver ada yang ter yantrika tarangga ani kita di sini vidyut cumbak tarangga ekar kata agan apa hilang sahaja zaman sahaja tarik orang ni tarang potas dekai yantrika tarangga vidyut cumbak tarangga yantrika tarangga tapi kata agar annama tarangga tiriak tarangga annama tarangga kata agar liver ada tarangge chalane mana disawat samantra anshu chalane beno tarangge ana patra samantra anshu chalane beno jadi dalam ini kan ganas dulu bahwa wahyu hari hari kami gaman kerana tiada tarangga tarangge calon di sana lambat ke bantu calonnya katakan ganas dulu kerusi mata damai calonnya ini video cuma tarangga laporan sendiri katakan kalau hari mana nanti kita dah macam chart kita kau ni sah gaman kira x kira para jam kulit kira drusya aloknya ador apa kira shudra tarangga buat video tarangga samahan nama guru itu x kira apa yang ada tiada ni apa laporan sendiri kita sendiri katakan Tengok orang ini minat ni, mereka barang liver nak makan ni, mereka chart tengok pasi barang kerja. Mereka chart tengok apa kalau itu dah agan, so ini rasanya.
ඉක්මනින් දාන විනාඩි 3ක් වගේ දෙන්න මේ වෙලාවට තියව ගන්න. මොනින් දාලා. විනාඩි 3ක් වගේ දෙන්න. ඔය chart එක ඇතුළේ පස්සේ අපිට තව පොඩි කොටස ඉතුරුලා තියෙනවා. අද දවසේ කරා. තීරි පොඩි වුණාට ඒක විස්තර දිනවා සෑහෙන්න.
Tama liana daru ini apa? Alir ini berdaya mama. Hah, ini kali ya ti, apa yang hilang kurasa? Dan mana tarangnya kurasa multi kibarai? Dan hari ini kak, Venus datang kerana Gatulus itu datang kerana, mereka kurasa dekamnya Tarangga wala bicarane ita sangkirna tarangana tarangga gamankana vidiye itama sangkirnay namuth mema ekate yatate adhyayana karam labanne ita sarala sainakara tarangga le sainakara gane uda palle yanne ara shirisa nimna dipuni anne wage tarangana thama me kotase api katha karanne tarangga rata anda adala bhautika rashi handuna ganna den mama metana tarangga deka andi metana wala ida deka andinna මේ තරංග දෙක ඔයාලගේ નોට් එකේ තියෙන නිසා මම එතනට යනවා. ඉතින් පැහැදිලි කරන්න එතනට යනවා. මේ තියෙන්නේ. මම මේක තනි කොලේකට අපි ගන්න පුළුවන් බලමු. හරි ගමු. හා. ඔනාරන් තියෙනවා. ඔයාගේ નોට් එකේ තියෙන සවට මේක බලා ගන්න පුළුවන්. ඔයා පළවෙනි දේ විදිහට කරන්න ඕනේ පුතේ. හොඳට බලන්න මේ ඔක්කොම නම් ටික දාගෙන යන්න එපා. නම් ටික කියලා දෙන්නම් ඉඳලා අපි නම් කරමු අන්තිමට. ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ මේ නිල් පාටින් ලකුණු කරන කොටස් ටික මෙන්න මේ යන්න ඊට පස්සේ මේ පැත්තට දාලා දෙන කාලයක්ෂයන්ද ඊට පස්සේ තරංග ටික ඇඳ ගන්න මෙන්න මේ සයිනාකාර තරංග වෙදී මෙන්න මේ ටික මුලින් ඇඳ ගන්න ඔය පොඩි ඉඩසර තමයි මුදී අපි මේ දෙකම ඇඳ ගන්න ඕනේ දෙකම ඇඳ ගන්න මේ පැති ඉස්සේ කාලය කියලා ලියන්න මේ පැති ඊට පස්සේ විස්ථාපනය කියලා ලියන්න Rumba deka mandala mo takgal me hammer round baga baga ni deka ti deka ti betala medan round baga e hammer koda sakpa ika ka isu eno ne ono koda amar wede ya ma koda yana ne ma screen ni kada ni se ma ma wada ika baga me kada beni me kodi ma te wada kani kada ni kodi ma me kada la pastar koda se andala tarang kada ni takgal me shiri shani mna pasia pila kapun kana iwa kapun kana yana ipade me amma kada la me amma kada ni
තව වෙලා අවශ්‍ය දේ ඉගෙන ගන්න ඔක්කොම අඳින කිව නැහැ මේ ප්‍රස්ථාරයේ මේක අර තරංගයේ රටාව අඳින කියලා කිව්වා ඉතින් ඔය ඉඩ ඉඩ පාවිච්චි කරන්න ඔය සම්පූර්ණ ඉඩ පාවිච්චි ලොකු ඉඩක් දීලා දෙනවා මම ඒ ලොකු ඉඩක් දීලා මෙතන මැද්ද මේ මැද්දදී ලොකු ඉඩ දා අපි අඳින්නේ ඔය රූපසන් දෙක මැද ගන්න තරංග දෙක මැද ගන්න एक अंदर बस वो दे शीर्ष विमल लाखों करने वाला पुला भी कतार का लीवर है एक रूप के शीर्ष लाखों करने देखे में के शीर्ष लाखों करने में के शीर्ष लाखों करने अनित्य के निम्न लाखों करने यदि निम्न है निम्न है शीर्ष पुलवा शीर्ष के ऊपरी मस्तान है ऊपरी मुड़े लाखों करने निम्न के ऊपरी में यादर शीर्ष निम्न लाखों करने डाल අපි යන එක කොටස් වලට මේ වචන හොඳට ඔළුවට දාගන්න නැත්නම් ගැටලු විසඳින්න කරන්න අමාරුයි ප්‍රශ්න අංග 14 විස්තරයේ අනුකමක්ද වචන වලට ඔළුවට දාගන්න විස්ථාපණය නෙමෙයි අහන්නේ විස්තරය මේවා අනිවාර්යෙන් ටර්ම් ටෙස්ට් වල හයි විස්තරය ඕල විභාගයෙන් අහන කොටස අපි හරි විස්තරය විස්තරය කියන්නේ පුතේ තරංගයක මධ්‍ය පිහිටුමේ ඉඳලා උපරිම විස්ථාපණයට තියෙන දිග තරංගයේ මැද ඉඳලා උඩරිම විස්ථාපණය. දැන් මේ බලන්න. මම මෙතන රූපෙට ගන්නම්.
mami ikan rupa kita rakne ke penanda mau ada tempatnya anit rupa deka dagan udah puluhan ini ini kalau kalau kata dagan pernah meke mami penanda nggak diinna meke ini mati begini tuh kan tarangge melo ini mereka udah di meki mati begini tuh pake indala upari mau istaapane ikan upari mau usah Mandai itu lihat anda pura mukulin musuh ini, mami ngelih langsung karena mukulin mukulin musuh. Itu oya onno ya usaha tamanya pikir mista aja. Betul nanti ngelih langsung karena mukulin musuh. Mandai itu lihat anda pura mukulin musuh. Jadi kalau kita mukulin apa, apa dah mista aja. Oga anik petir langsung karena pulu angin, yaga petir pulu angin. Palle hari kita awal angin, makeup mista aja tamanya. Udah dari kita mista aja, palle hari kita mista aja. Upari musa, datang yatra gamat pulua, yatra gamat itu upari musa. Mandi apa pilih tuh me, madya pilih tuh me ini dalam sidukan upari mau mista bane, upari mista. Di mana dengar? Rupa di mana? Rupa dekat mana dengar nih kan? Mereka datang dengar deh, paling rupa anit rupa dekat dengar. Ada nggak nih? Pencilin gue ya, upari mau mista bane dah, dan upari mau gede. Hah, iya kok sih. Dan mereka mulai mampir note ke sampun karena kayak mana udah. Bistare, yang aku mampir dengan hal itu, mereka note ke dijadikan mana kayaknya. Note yang paling lazy apa ya? Tentang yang tadi ini. Tarangga yang kanshu, madya pihitu me sita, sidu karena upari mah bistapane ya bistare nampi. Tarangga yang tadi kanshu tiga. Mata pikir mata indra, dia kata tu mereka. Mata indra situ kalau pergi bista punya. Apa kita nama bista re? Ia lah. Apa kita dalam tarangge kanju mata pikir tu main situ kalau pergi bista punya bista re nama. Padang kala liyan lewa nama. Padang kala barang neto liyan lewa re nama. Ila kurang sah. Tarangga ayam ini, perbincangan ke pahlawan. Tarangga ayam ini, anu kumat deh, laba ageni, mana pahas permainan dakwaan. Dan kemudian ini, tarangga ayam ini, wadah pelan, mana amu tu sanksi dia dalam ini, udah lian, amu teri mudian. Mana meja ini sanksi, orang orang dah dan. Ini waya pura anik petal lian laba. Ini waya pura tu mana, fine kan dah laba, ini waya pura mana lian lah. Abi gamanu, haiye kan gamanu, makan di dalam, anik petal. Wahaya pun anik petaruh lagi ni tadi. Mena mena sanksi terapi kira lastra nama kira, mera kira nama. Mena evan liagam ni par lambda. Mena sanksi dengan lambda. Kena tarangga ya mena sanksi itu lambda. Tarangga mena muka di dalam kan depan. Tarangga ya mena kira tu deh. Tarangga ni kaya kanjuru ke dalam. Ea wagi mena calita serupa aktiya na. Asam nanti mana ancuran tiada dulu. Dia oka hari
අදහස තේරුම් ගන්න. ඒක සරල දෙයක් ඔබ මාරු එකක් නෙමෙයි. මේ බලන්න. දැන් දුරනේ ලකුණු කරන්න දෙන්නේ තරංගයක යම් අංශුවක ඉඳලා එම චලිත ස්වභාවයෙන්ම පවතින ආසන්නත මාංශුවක දුර දුර ලකුණු කරනවා නම් ඔයාලට පේනවා මේ ප්‍රස්තාරේ මේ පළින් ප්‍රස්තාරේ බෑ. මොකද පළින් ප්‍රස්තාරේ ලකුණු කරන්න පුළුවන් කාලය දුර නෙමෙයි. හැබැයි දුර ලකුණු කරන්න පුළුවන් මේ දෙවෙනි ප්‍රස්තාරය. ඒ කියන්නේ ප්‍රස්තාර දෙකක් අපිට දෙන්නේ. තරංග දෙකක් ගැන දෙන නිසා. ඒතර දුර තියෙන්නේ මේ තරංගෙ මෙදි දුර. ප්‍රබලයේදී ඇති දුර. ඒතර මේ මේ රූප ශ්‍රවණ විතරයි මේ තරංගයේ විතරයි ඔයාලට තරංගායක ලකුණු ගන්න පුළුවන්. මේක මම හිතනවා ලේසියෙන්. එක සමාන චලිත ස්වභාවයක් හොයාගන්න පුළුවන් අපි. දැන් වහා හිතන්න. වහා හිතන්න. මෙන්න මෙතන අංශුව ගැන හිතන්න. මෙන්න මෙතන අංශුව. එයා වගේම චලිත කරන ඊළඟ අංශුව ඉන්නේ රවුමක් සම්පූර්ණ වුණාම. මොන බලන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට එනවා අපි. රවුමක් සම්පූර්ණ නැහැ නේද? මෙතන මෙතනට ආම රවුම් භාගයයිනේ. ඊට පස්සේ මෙතනට එනවා. දැන් බලන්න. මෙතන අංශුවේ ඉඳලා මෙතන අංශුවට ආවම රවුම් භාගයයි උඩට භාගයයි. එතකොට රවුමක් සම්පූර්ණයිද? යඩ රවුම් භාගයක් තියෙන උඩ රවුම් භාගයක් තියෙන. ඒක රවුමක් සම්පූර්ණයි. එහෙම වුණාම තමයි අපි කියන්නේ ඒක තමයි එක තරංගයක්. නැත්තම් මෙයා වගේම චලිත වෙන අනිත් අංශුව ඉන්නේ මෙන්න මෙතන. එක රවුමක් සම්පූර්ණ වෙනවා. මෙතන භාගය. මතර දියන් ක්‍රමයක් කිව්වා. ඉතින් ඔබ තමයි වාගන්නේ ලේසිව ක්‍රමය වලට. ඒතර මෙන්න මේ දීග වෙදි මෙන්න මේ දීග. අපි කියනවා තරංග ආයාම. මෙතන අංශු ඉඳලා මෙතන අංශුට රවුම් භාගයයි තව භාගයයි රවුමක් සම්පූර්ණ. හැබැයි ඉතින් තොර ලේසි ක්‍රමයක් තියෙනවා ඔක ගන්න. මේ මේකත් මතක තියාගන්න. අනිත් ක්‍රමය තමයි ශීර්ෂ දෙකක් අතර දුර හරි නිම්න දෙකක් අතර දුර හරි ගන්න. හැබැයි ආසන්නතම ශීර්ෂ දෙක ළඟම තියෙන ශීර්ෂ දෙක මෙතන එක ශීර්ෂයක් මෙතන අනිත් ශීර්ෂය. ඉතින් ඒ දෙන්න අතර දිග තරංග ආයතන විදිහට ගන්න පුළුවන්. නැත්තම් නිම්න දෙකක් මේ අරදී මෙක නිම්නයක් මෙතන නිම්නයක් එකලඟ තියෙන නිම්න දෙකක් ඒ දෙන්න අතර දින දිගක් තරංග ආයතන ගන්න පුළුවන්. ඒක තමයි කෙටි ක්‍රමය. හැබැයි හැම වෙලාවෙම ශීර්ෂ දෙකක් අතර නිම්න දෙකක් අතරම දෙන්නේ නැතුව මේ වගේ තරම් දෙන්න පුළුවන් ඈ. එතකොට එයාගේ තරම් දුරත් අපි හොයා ගන්න කොහොමද රවුමක් සම්පූර්ණ වෙන්නේ? මේ රවුම් භාගයේ මෙතන රවුම් භාගයේ රවුමක් සම්පූර්ණයි. ඒක රවුමක් සම්පූර්ණයි. එතකොට ඒක තරංග ආයතනය. නැත්තම් ශීර්ෂ දෙකක් අතර දිග නැත්තම් නිම්න දෙකක් අතර දිග. මතර අදහස් වර දෙන්නේ. ඒක තමයි වලුත් වචන මේ ඔක්කොම අලුත්ම වචන මේ පාඩමට විතරක් තියෙන වචන. ඔන්න ඔක ගොඩක් කරලා අවුල දීන මේ පාඩමට විතරක් තියෙනකොට ටික දවසක් යනවා බෑ. එම්බැයි. හරි. බලමු වාක්‍ය නෝට් එක දීලා තියෙනවා. මෙතන තමයි නෝට් එක. අපි මුලින්ම ඒක අඳගෙන ඉමු. මතර මේක අඳනකොට වර මේ නෝට් එක දීලා අඳගන්න. ශීර්ෂ දෙකක් අතර දුර නැත්නම් නිම්න දෙකක් අතර දුර දෙවෙනි තරංගේ නඳින්නේ. අර ප්‍රභවයේ සිට ඇති දුර කියලා වළලුවේ අන්නේ තරංගේ තමයි දිනනවා. අපි අද මේක හරි. ඒක ඇතර පස්සේ මුදේ ප්‍රශ්නේ හද තියෙන්නේ තරංගායාමයන් කුමක්ද ලබා ගැනීමට පහසු ක්‍රමයක් දක්වන්න. අපි නෝට් එක බලමු ආයෙසරක් එක. වාක්‍ය කියලා දෙලි ඉවරයි. මෙදිරදී තරංගයක එක් අංශුවක සිට එම චලිත ස්වභාවයෙන්ම පවතින ආසන්නතම අංශුවට ඇති දුරයි. මම කියලා දුන්නාට ආසන්නතම අංශුව අපි හොයාගෙන රවුමක් සම්පූර්ණ කරන්න ඕනේ. ඒක රවුමක්.
තරංගායාමයේ පහස්වෙන් ශීර්ෂ දෙක අතර දුරින්ද නිම්න දෙකක් අතර දුරින්ද ලබන එක්ක ශීර්ෂ දෙකක් අතර දුර නැත්නම් නිම්න දෙකක් අතර දුර ගන්න. එහෙම ලේසියෙන් හොයන්න පුළුවන්. ඒ දෙකක් දෙමු අපි. ඒ දෙකක් දෙමු. ඊළඟ කොටස ආවර්ත කාලය ප්‍රශ්න අංක 16 ආවර්ත කාල අපි දාන අකුරු දෙක කැපිටල් ටී අකුරක් සිම්පල් ටී අකුරක් දෙකක් සිම්පල් ටී අකුර දාන කාලයට මේක ආවර්ත කාලය එහෙනම් අපි දාන්නේ කැපිටල් ටී අකුරක් හරි ලේසි මත යන ආවර්ත කාලයක් කියලා කියන්නේ පුතේ එක් දෝලනයක් සිදු කිරීමට ගතවන කාලය එක දෝලනයක් සිදු කරන්න ගත වෙන කාලය නවා හිතන්න අමේ රූපෙම ගන්නම්කෝ දැන් කාලය තියෙන්නේ එක් දෝලනයක් සිදු කිරීමට ගතවන කාලය මේ 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 දීලා තියෙන තරංගෙට මේක ලකුණු කරන්න මේක තියෙන දුරනේ දැන් මේ අපි කතා කරන කාලය ගැන එතකොට අපි ලකුණු කරන්නේ මේ ප්‍රස්ථාරය මේ තරංගෙට එක් දෝලනයක් සිදු කිරීමට ගතවන කාලය එක් දෝලනයක් කියන්නේ පොතේ ඒක රවුමක් සම්පූර්ණ වෙන්න ඕන මේ ලකුණු කරලා දෙන මෙතන මම වෙන පාඩකින් දාලා පෙන්නන ඔයාලට අදහස පෙන්වන්න ඕන නිසා මේ බල මෙන්න මෙතන ඉඳලා මෙතන මෙතනට આવොත් රවුම් භාගයයි මෙතන මෙතනට આવොත් එක රවුමයි හතර ඉතන දැන් මේක මේක කියන්නේ කොහොයාලා මේ ලකුණු කරලා තියෙන්නේ තරංගායාමයි කියලා තරං බැලූ බැලමුට තරංගායාම වගේ පෙවුනට තරංගායාමේ නෙමෙයි තරංගායාමයි කියන්නේ මේ දෙන අතර තියෙන දුරට මේ දුර නෙමෙයි මෙතන තියෙන කාලය මම එක ඉලක්කම් ටිකක් දාලා බලන්නද අපි දුම කාලය අරන් තින් තත්පර වලින් කියන අයනවා හිතන්න මෙන්න මෙතන තත්පර 2 මෙතන තත්පර 4යි මෙතන තත්පර 6යි මෙතන කරනකොට තත්පර 8යි මෙතන 10යි මෙතන තත්පර 12යි කාලේ තත්පර වලින් කාලේ දිලා තියෙන්නේ එතනවට වෙනවා මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට එනකොට දෝලන එකක් සම්පූර්ණ වෙලා රවුමක් සම්පූර්ණයි මෙතන මෙතනට රවුම් භාගයයි මෙතනට රවුම් භාගය එක රවුමයි එතන දෝලන එකයි මොකද අපි කියන්නේ එක් දෝලනයක් සිදු කිරීමට ගතවන කාලය දැන් බලන්න මෙතන 4 මෙතන 8 මෙන්න මෙතන ඉන්න දෝලනය සම්පූර්ණ. එතකොට තත්පර 4ක් නේද කියලා තියෙන්නේ. තත්පර 4 ඉඳලා 8 වෙනකන් කියන තත්පර 4යි කියලා තියෙන්නේ. එතකොට මේ තරංගයේ ආවර්ත කාලය තත්පර 4යි. ආයි බලන්න ආයි දෙනුක. ඒක පැහැදිලි වුණා නම් හිට. මොකද ආවර්ත කාලය කියන්නේ එක දෝලනයක් සිදු කිරීමට ගතවන කාලය.
එක දෝලනයක් කියලා කියන්නේ එක රවුමක්. මේ දින මෙන්න මේ ටික ඈ. මේ ඇඟිල්ලෙන් මෙන්න මෙන්න මේ කොටස එක එක දෝලනයක්. කොච්චර වෙලාවක් යනවද බලන්න මේ දෝලනේ සිද්ධ වෙන්නේ. මෙතන තියෙන හතර වෙනි තත්පරේ මෙතන තියෙන අට වෙනි තත්පරේ. හතරෙන් ඉඳලා අටට යන තත්පර හතරයි. ආ ඒ කියන්නේ මේ දෝලනේ සිද්ධ වෙන්න තත්පර හතරක් යනවා. ඒ කියන්නේ මෙයාගේ ආවර්ත කාලයේ තත්පර හතරයි. එතකොට මේ ආවර්ත කාලය කියන්නේ එක දෝලනයක් සිදු වීමට ගතවන කාලය. තරංගායම් කියන දුර දැන් මෙතන මේ බලන්න පටලව ගන්න බැයිද ගෑ මේ පල්ලෙහා තරංගයේ මෙතන තියෙන දුරක් මේ බලන්න ඉලක්කම් දැම්මම මම දන්නේ දුර අපි දුම මීටර වලින් දාන්නේ මීටර වලින් ඈ දුර දාන්නේ මීටර වලින් ආයි දන්න අපි මෙන්න මේ ටික ගමු ඒක ලේසි නිසා මෙතන බිඳුව මෙතන මීටර 1 මෙතන මීටර 2 මෙතන මීටර 3 කියලා එකයි ගන්නවා එතන මේ දුර ගන්න අපි මේ ටිකනේ එතන 1 ඉඳලා 3 දක්වා मीटर देखा ही नहीं लगती मीटर देखा ही नहीं लगती इधर पर मैं आगे तारांगायामी मीटर देखा है तारांगायामी मीटर देखा है मीटर देखा है मगर एक का मेथड ना मेथड टेन ना मीटर देखा क्यों लगता है दूर मीटर देखा क्या है है ना ये मेथड का तो वे ना काले के लापू कर दिए मेथड देखा काले एक का दो लने एक सीध ඉතින් මෙතන එක රවුමක් සම්පූර්ණ වෙනවා. ඒ රවුම සම්පූර්ණ ගතන කාලය තමයි අපි ආවර්ත කාලය කියලා ගන්නවා. ඉතින් අන්තරේ ප්‍රශ්නයකුත් අහලා තිබුණා. දෝලනයක් කියන්නේ දෝලනයක් කියලා අපි ගන්න පුතේ එක එක තරංගයක්. මේදී දෝලනයක් මම වට අඳුරගන්න ලේසි ක්‍රමය තමයි. රවුමක් සම්පූර්ණ වෙන්න ඕනේ. මම ඇඳලා පෙන්නන්න. මෙතන මෙතනට આવොත් රවුම භාගයයි. එතකොට අපි කියනවා දෝලන භාගයයි. ආයෙ මෙතන මෙතන තව තවරවුමක් එනවා. ඉතින් මේ තමයි එක දෝලනයක්. ඉතින් මේ තරංගයක් යනකොට ඒ සිද්දනේ චලිතයක්. ඉතින් මේ අංශුවයි මෙන්න මෙතන තියෙන අංශුවයි මෙන්න මෙතන තියෙන අංශුවයි කියන එක. ඔය අංශු දෙකම කම්පණය වෙන්නේ එකම විදිහට. ඉතින් මේ දෙන්න අතර චලිතය තමයි දෝලනයක්. ඉතින් ඔයාලා extra ගැඹුරට යන්න ඕනේ නැහැ. ඔයාලා ගන්න දෝලන භාගය රවුම් භාගයයි තවරවුම් භාගයයි. ඒකට එක දෝලනයක් කියලා ගන්න. මේ මට්ටම දැනගත්තා මොකද නැති වාර. ඒතර දැන් ආවර්ත කාලය කියන්නේ මේක දෝලනයක් සිදු කරන්න ගත වෙන කාලය. ඉතින් අපි කැපිටල් ඩී අපෝණි පෙන්නන්න ඕන රූපසනාන දාලා තියෙන රූපසනාන එක ලකුණු කරන්නේ මොකක්ම කලින් එක දෝලනයක් අරගෙන ඒක දිග ගන්න මේ මේ විදිහට ගන්න. ඒතර කඩේ එකක් දාලා දැක්කද T කියලා දාන ආවර්ත කාලය. එකක් ලකුණු කරන්න ඩක් ගාලා. කාලයේ තියෙන තරංගයේ විදිහට ලකුණු කරන්නේ හරි ඒකට අපි වාක්‍යයක් දාගනිමු ප්‍රශ්න යන්නේ ආවර්ත කාලය යන කුමක්ද නෝට් එකේ දීලා දෙන වාක්‍ය මේ විදිහට එක් අංශුවක් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීමට ගතවන කාලය ආවර්ත කාලය දෝලනයක් කියන්නේ එක රවුමක් සම්පූර්ණ වෙන්න ඕන කියලා පාඩම් කරලියන්නේ ආවර්ත කාලය කැපිටල් T අකුරු අපි මෙල්ලන්න
ආවර්ත කාලයක් හරි අපි අන්තිම හරි ඉන්නේ දැන් ප්‍රශ්න 17 සංඛ්‍යාතය යන කුමක්ද එහි ඒකකය කුමක්ද සංඛ්‍යාතය ලබා ගන්නා සමීකරණය දක්වන්න දැන් අපි මේ සංඛ්‍යාතය කියන මම කියලා දෙන්න මම ඒක වෙනම පොඩි තරංගයක් ඇඳ ගන්න මේ හරි මෙන්න මේ විදිහට පොඩි එක තේරුම් ගන්න දින එකේ දෙයක් මම තරංගයක් ඇඳ ගන්නවා मैं बदल दान काले वही तरह मित्र काले बिंदु काले मामा गाते तापर वाली के लिए कर तापर वाली नाम दिए मित्र मित्र ने रखोटे तापर एकाई मित्र ने की तापर देखा है सरल आ सके मित्र ने तापर एकर मित्र ने तापर देखा संख्या दे किया ने कुदे एक तापर एकड़ी සිදු කරන දෝලන සංඛ්‍යාව ආවර්ත කාලයත් එක්ක බලලා ගන්න එපා එක මේක වෙනස් සංඛ්‍යාතය කියන්නේ එක තත්පරයකදී සිදු කරන දෝලන සංඛ්‍යාව දැන් බලන්න මෙතන තත්පර බිඳුව මෙතන තත්පර එකනේ හරි මේක එක තත්පරයක් නේද දැන් බලන්න එක තත්පරයකදී කොච්චර දෝලන කරලාද කියලා මම කිව්වා දෝලනයක් හොයාගන්න රවුමක් සම්පූර්ණ වෙන්න ඕන මෙන්න මෙතන මෙතන රවුම් භාගය ආයි මෙතන මෙතන රවුම් භාගය රවුම් එකයි නේද? ආ මෙතනට එක දෝලනයක්. ආයි මෙතන මෙතන රවුම් භාගය මෙතන මෙතන රවුම් භාගයයි. එතන රවුමක් සම්පූර්ණ වෙනවනේ. එතකොට රවුම් එකයි රවුම් දෙකයි. එක තත්පරයකට රවුම් දෙකයි. කියන්නේ දෝලන දෙකයි. ආ එහෙනම් එක තත්පරයකදී S එකයි තත්පරයකදී දෝලන දෙකක් ගිහිලා තියෙනවා මේ. मतलब याद आना एक तात्पर्य एक दिन होए करने दोवर ने गाना था वहीं आपे सांग किया थे एक ने आपे सांग किया थे देखा अच्छा सरल आधा सके एक तात्पर्य एक टर राउंड किया संपूर्ण नदी पर मैं बताते ना लोग पुराने एक के इधर देखा क्या ने तात्पर्य का ही नहीं था दोवर ने देखा ही नहीं था मैं तो लगा ඒ කියන්නේ මොකද මෙයාගේ දෝලන දෙක. හැබැයි දෝලන සංඛ්‍යාව නැත්තම් සංඛ්‍යාතයට ඒකකයක් තියෙනවා. දුර මයින මීටර් කාලේ මයින තත්පර තියෙනවා වගේ සංඛ්‍යාතයේ මයින අපිට ඒකකයක් තියෙනවා හර්ට්ස්. හර්ට්ස් කියන එකක අපි පාවිච්චි කරනවා හර්ට්ස්. හර්ට්ස්. අපි සංකේතන H is it. අයිය කියන්නේ මෙයාගේ දෝලන දෙකයි සංඛ්‍යාතයේ දෙකයි. ඒ කියන්නේ මෙයාගේ සංඛ්‍යාතයේ හර්ට්ස් දෙකයි කියලා අපි කියනවා. හර්ට්ස් දෙකයි. හර්ට්ස් එක මොකද දෝලන දෙකක් තමයි දර අදහස් තියෙන්නේ එක තප්පරයකට රවුම් කීයක් සම්පූර්ණ වෙනද කියලා බලන්න මෙතන මෙතන එක රවුමයි මෙතන මෙතන රවුම රවුම් දෙකයි ඉතින් සංඛ්‍යාතයේ දෙකයි හර්ට්ස් දෙකයි මම මේ වගේ තව රූපයක් මෙතන දාන්න ඔයාලම උත්තරයක් ගන්නක් ගාලා මම මේ රූපෙම පොඩි වෙනසක් කරන්න මේ බලන්න මම මෙතන දානවා තප්පර එක කියලා. රූපේ බලලා මේ වෙලාවේ සංඛ්‍යාතේ හර්ට්ස් කීයද කියලා. මෙතන තප්පර බිඳුව මෙතන තප්පර එක ඈ. හර්ට්ස් කීයද කියන සංඛ්‍යාතේ. 1ද 2ද 3ද 4ද 5ද නම් ඇති මට. සංඛ්‍යාතේ කීයද? 1 තප්පරයකදී දෝලන කීයක් කරනවද කියලා බලන්න. රවුම් කීයක් සම්පූර්ණ වෙනවද කියලා බලන්න. දැන් 1 දීනේ මෙතන ඈ. ඔයාලගේ උත්තරයක් මට ඕන. ऐसा महोदय उत्तर दान काटिए हम उत्तर दान है अंदर YouTube पे नेट चैट के दान पे उत्तर है नियम है अंदर अंदर अब दे නැහැ. දැන් හැමෝටම වැඩේ පුළුවන්. පුළුවන්. හැම වගේ උත්තර දාන නියමයි. මොකද තමයි වෙන්නේ. ඉතින් දෝලන තුනයි නේද? මෙයා බලන්න. මෙතන රවුම් 1යි, රවුම් 2යි, රවුම් 3යි. ඒ කියන්නේ සංඛ්‍යාතේ හර්ට්ස්
මේක ලොකු ගණන් නැහැ අපි ගැට දෙතුන කණින් දවසේ කතා කරනවා. ඒතර අද පොරොන්දු වුණා 10 ඉඳලා 12 වෙනකම් වැඩේ යනවා කියලා. යාන්ත්‍රික තරංග වල සම්පූර්ණයෙන් කතා කරලා අපි අවසන් කළා. හරියට වෙලාව 12යි 12 පවුන විතරයි. පවුන දවස් ගාන ඉඳින් දැන් හරි. හරි ගොඩක් ළමයි ඉන්නවා. YouTube එකේ තියෙන ගොඩක් කට්ටිය Zoom එකේ තියෙනවා. අපි ඔතන වැඩි ඉවර ගන්න හදන්නේ. ළමන සතියේ සුපුරුදු පරිදි සිකුරාදා රාත්‍රී 10 ඉඳලා 12 වෙනකම් අලුත් මේ පාඩේ අලුත් කොටස. යාන්ත්‍රික තරංග කොටස ඉවරයි විද්‍යුත් චුම්බක තරංග කොටස ගැන දැන් කතා කරනවා මේ වගේම මැදදිත් ඔයා දකින්න ඇති ටිකක් වෙනස් සිදී වීඩියෝ එකක් එක්ක පොඩි දෙයක් දැක්කා මෙතන ඔයාලට එක මෙලේ තේරෙන්න මොකද උනේ කියලා එහෙනම් වැඩේ ඔතන ඉවර කරනවා ඔයාලට අද පාඩම ගැන අදහසක් chat එකේ දාලා ලියවෙන්න පුළුවන් YouTube එකට YouTube එකේ දාලා comment එක දාන්න පුළුවන් එහෙනම් අපි හම්බෙමු අනිත් දවසේ යාළු වෙනවා යාළුව සම්බන්ධ කරගන්න අනිත් දවසේ අනිවාර්යයෙන් එයාලට දෙන්න පුළුවන් එහෙනම් අද වැඩේ ඉවරයි හැමෝටම ජය වේවා හැමදෙකටම සුබ රාත්‍රියක්